සුබ දවසක් ඔයාම එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක. අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ හැම ෆෝන් එකකම සැඟවිලා තියෙන සුපිරිම රහස් හතරක් පිළිබඳවයි. ඉතින් අද මම මේ ගෙනත් තියෙන දේවල් ඔයා අහලවත් නැති වෙනස්ම විදිහේ අමුතු වැඩ කැලේ ටිකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි දැන් අපි බලමු අද මම මේ අරන් ඇවිල්ලා තියෙන කවුරුත්ම නොදන්න වැඩ කැලේ ටික මොනවද කියලා. වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් ගේන පළවෙනි රහස විදිහට අරගෙන ඉන්නේ ෆෝන් එකක් භාවිත කරන කෙනෙක් ඕන් කරගත යුතුම සෙටින් එකක් පිළිබඳවයි. ගොඩක් අය සාමාන්‍යයෙන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕන් කරගන්නේ මෙන්න මේ power button එක මාර්ගයෙන්. නමුත් දැන් මම මේ කියන සෙටින් ඔයා ඕන් කළොත් ඔයාට මේ power button press කර කර ස්ක්‍රීන් එක ඕන් කරන්න කරදර වෙන්න අවශ්‍ය නැහැ. මොකද මම මේ කියන සෙටින් ඔයා හදාගත්තොත් ඔයාගේ ෆෝන් එක අතර ගද්දිම නිකම්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕන් වෙන විදිහට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේසයක් උඩ හරි සාක්කුවේ හරි තිබිලා ෆෝන් එක අතර ගන්නවා නම් මේ බටන් කිසිම දෙයක් ඔයාට ඔන් කරන්න ඕනේ නැහැ. නිකම්ම ස්ක්‍රීන් එක ඔන් වෙන විදිහට හදා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ විදිහට ෆෝන් එක අල්ලපු ගමන් නිකම්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක අන්ලොක් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. මේ දේ කරන්න අපිට කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ ගොඩක් ෆෝන් වල මේ සෙටින් එක අපිට ලබා දීලා තියෙනවා. ඔයා පළවෙනිටම ඔයාගේ ෆෝන් එකේ ප්‍රධාන සෙටින් ඇප් එක හොයාගෙන මේ විදිහට සෙටින් වලට එන්න. ඊළඟට ඔයා මේ විදිහට මේ සෙටින් වලින් ටිකක් පහලට එන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ විදිහට ස්මාර්ට් assistant කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මෙන්න මේ ඔප්ෂන් එකට තමයි යන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ මේ සෙටින් තිබුණේ නැත්නම් බය වෙන්න එපා. මොකද මම මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට මේ සෙටින් හැම ෆෝන් එකකම ගන්න හැටි කියලා දෙනවා. ඔයා මේ ඔප්ෂන් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් motion control කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ motion control කියන ඔප්ෂන් එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ සෙටින් menu එකක් ලැබෙවි. ඒ වගේම මෙන්න මෙතන මේ විදිහට pick up wave කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මේ සෙටින් එක මෙන්න මේ විදියට දෙන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ විදියට animation එකක් එක්ක සෙටින් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට කරන්න තියෙන්නේ මේ ටික එක මේ විදියට ඔන් කරගන්න ඕනේ. මෙච්චර ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාගේ ෆෝන් එක ඔයා අතර ගන්න හැම අවස්ථාවකදීම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙනවා. උදාහරණයක් විදියට මේසයක් උඩ හෝ සාක්කුවේ තිබිලා ෆෝන් එක අතර ගන්නවා නම් ෆෝන් එකේ බටන් මුකුත් ඔබන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකම්ම ස්ක්‍රීන් එක ඔන් වෙනවා. ඔයාට unlock කරගන්න එක පමණයි කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ මම මේ කියපු සෙටින්ස් තිබුණේ නැත්නම් ඔයා ආයෙමත් ඔයාගේ ෆෝන් එකේ ප්‍රධාන සෙටින් වලට එන්න. ඊට පස්සේ මේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න මෙන්න මේ විදිහට. ඔයාගේ ෆෝන් එකේ මේ සෙටින්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට සර්ච් කළාම සර්ච් වෙලා එනවා. එහෙම කරලත් මේ සෙටින්ස් ඔයාගේ ෆෝන් එකේ තිබුණේ නැත්නම් මම මේ කියන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න pick up to wake screen on off කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඇප් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ ඇප් එක හරහා ඔයාට පුළුවන් මේ ෆීචර් එක ඕනෑම ෆෝන් එකකට ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක අතර ගද්දි නිකම්ම ස්ක්‍රීන් එක ඔන් වෙන විදිහට හදාගන්න. දෙවෙනි රහස විදිහට මම අරගෙන ඉන්නේ ඔයාගේ ෆෝන් එක security system එකක් විදිහට භාවිත කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා ජීවිතේ එකපාරක් හරි ෆිල්ම් එකක හරි දැකලා ඇති security alarm system එකක් වැඩ කරන ආකාරය පිළිබඳව උදාහරණයක් විදිහට යම් තැනක වටින දෙයක් තියෙනවා. ඒ දේ ගත්ත ගමන් alarm එකක් වදිනවා. එහෙම නැත්නම් මේ විදිහට යම් කිසි දෙයක් ඇරපු ගමන් alarm එකක් වදිනවා. මෙන්න මේ වගේ security device ඔයා ඕන තරම් දැකලා ඇති. ඉතින් අපේ ෆෝන් එකත් මේ වෙනකොට security alarm system එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ කියන ක්‍රමය හරහා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක උනත් ඔයා අර වෙන කෙනෙක්ට අල්ලන්න බැරි විදිහට හදාගන්න. හරි දැන් අපි බලමු මේ විදිහට අපේ ෆෝන් එක security alarm system එකක් විදිහට භාවිත කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ අපේ මේ ෆෝන් එක ඇතුලේ සවි කරලා තියෙන proximity sensor එක මාර්ගෙන්. අපිට මේ settings on කරගන්නවා නම් පොඩි app එකක් අවශ්‍ය වෙනවා. මේ app එකේ size එක වෙන්නේ MB 6ක් පමණයි. ඔයා පළවෙනිම Play Store එකට ඇවිල්ලා search කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මේ app එක තමයි මේ වැඩේ සාර්ථකව කරන්න නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් අපිට මේ ඇප් එක මුල් වතාවට ඕපන් කරගද්දී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙන්න මෙතන මේ තියෙන ඔප්ෂන් එක මෙන්න මේ විදිහට එකපාරක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ සෙටින් මෙනු එකට එවි. මෙතනින් ඔයා මෙන්න මේ allow permission කියන ඔප්ෂන් එක දීලා ඊට පස්සේ මේ එන ටික් එක මේ විදිහට ඔන් කරගන්න ඕනේ. ඊළඟට ඔයා ආයෙමත් මේ විදිහට මෙතනින් බෑක් වෙලා මෙන්න මෙතන මේ තියෙන ඔප්ෂන් එක ආයෙමත් දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඇප් එක ඕපන් වෙනවා. මේ ඇප් එක භාවිත කරනවා නම් ඔයා පළවෙනිටම දැන් මම මේ කියන සෙටින්ස් හරියට හදාගන්න ඕනේ. ඔයා මෙන්න මෙතන මේ තියෙන මැක්ස් වොලියුම් කියන ඔප්ෂන් එකට තියෙන ටික් එක මෙන්න මේ විදිහට ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ලැබෙයි. මෙතනින් ඔයා මේ විදිහට පහලට ඇවිල්ලා අපි මේ ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට ඉදිරියෙන් තියෙන ටික් එක මේ විදිහට දීලා ඊට පස්සේ මේ එන allow කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් බෑක් වෙලා ඔයා කැමති නම් මේ auto screen lock කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. මෙච්චර වෙලට කරන්න තියෙන්නේ. ඉතින් මේක වැඩ කරන විදිහ මම ඔයාලට පෙන්නන්නම්. ඔයා හිතන්න ඔයාට අවශ්‍යයි ඔයාගේ ෆෝන් එක ඔයා අර වෙන කෙනෙක් අල්ලපු ගමන් එලාම් එකක් වදින විදිහට හදාගන්න.
ගන්න. ඉතින් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එක කොහේ හරි තැනකින් තියන්න කලින් මෙන්න මේ ස්විච් එක ඔන් කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මේ ස්විච් එක දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට මේ ෆෝන් එක මෙන්න මේ විදිහට එක පැත්තකින් තියා ගන්නවා. මතක ඇතිව ඩිස්ප්ලේ එක පහළට එන්න තමයි ඔයා මේක තියන්න ඕනේ. ඉතින් දැන් මේ ෆෝන් එක කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. උදාහරණයක් විදිහට මම ඔයාලට මේ ෆෝන් එක අරගෙන පෙන්නන්නම්. මම මේ විදිහට මගේ ෆෝන් එක අතර ගන්නවා. ඔයාලට පේනවාද ෆෝන් එක අතර ගත්ත ගමන් මේ විදිහට රින් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ ලොක් එක අරින්න දන්නේ නැති කෙනෙකුට කවදාවත් මේ රින් වෙන එක නතර කරන්න බෑ. එලා මේක ඔයාලට නතර කරන්න අවශ්‍ය නම් මේ විදිහට ෆෝන් එක අන්ලොක් කරගෙන ඊට පස්සේ අර ඇප් එකට ගිහිල්ලා මේ ස්විච් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නතර වෙනවා. ඒ වගේම මම අර මුලින් කිව්ව විදිහට ඔයාගේ බඩුවක් ගත්ත ගමන් එලාම් එකක් වදින්න හදා ගන්න අවශ්‍යයි නම් ඔයාලට කරන්න තියෙන සුළු දෙයයි. ඔයා පරිණිතම මේ ස්විච් එක දීලා මේ ඇප් එක ඕන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ෆෝන් එක කොහේ හරි තැනක තියාගන්න. ඊළඟට ෆෝන් එකේ මෙන්න මේ ඒරියා එක කවර් වෙන විදිහට ගත්තාම එලාම් එකක් වදින්න අවශ්‍ය කරන බඩුව මේ විදිහට තියාගන්න. මම මේ විදිහට මෙන්න මේ දේ තියාගන්නවා. ඉතින් දැන් කාටවත් මේ දේ කවදාවත් ගන්න බෑ. ගත්ත ගමන් එලාම් එක වදිනවා. එලාම් එක ඔයාලට නතර කරන්න අවශ්‍ය නම් මේ විදිහට ෆෝන් එක අන්ලොක් කරගෙන ඊට පස්සේ අර ඇප් එකට ගිහිල්ලා මේ ස්විච් එක මේ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නතර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක සිකියුරිටි එලාම් සිස්ටම් එකක් විදිහට භාවිතා කරන්න. ඒ වගේම ඔයාලට මේ විදිහට හොඳ අයිඩියා තියෙනවා නම් මේ ඇප් එක භාවිතා කරලා මීට වඩා දෙයක් උනත් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් ගේන තුන්වෙනි රහස විදිහට අරගෙන ඉන්නේ ඔයා මීට කලින් කවදාවත් නොදැන සිටිය දෙයක් පිළිබඳවයි. අපි සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් කරගන්නේ මෙන්න මේ පවර් බටන් එක මාර්ගයෙන්. ඒ වගේම මම මේ වීඩියෝ එකේ මුලින් සඳහන් කරපු විදිහට ෆෝන් එක අතර ගද්දීම ස්ක්‍රීන් එක ඔන් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒත් හැම ෆෝන් එකකම අපිට මේ ෆීචර්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නමුත් දැන් මම මේ කියන්නේ ෆෝන් එකට අත ලං කරලා ස්ක්‍රීන් එක ඔන් කරන්න පුළුවන් සුපිරි ක්‍රමයක් පිළිබඳවයි. ඔයා දැන් මම මේ කියන විදිහට හදා ගන්නවා නම් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මෙතනට ඇඟිල්ල හරි අත හරි ලං කරපු ගමන් ස්ක්‍රීන් එක ඔන් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ඔයාට ස්ක්‍රීන් එක ඔන් කරගන්න කිසිම විදිහකින් ස්පර්ශ කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වැඩේ කරන්නේ අපි මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඇතුලේ තියෙන ප්‍රොක්සිමිටි සෙන්සර් එක මාර්ගයෙන්. මේ සෙටිනුත් අපේ ෆෝන් එකට ලබා ගන්න නම් අපිට පොඩි ඇප් එකක් අවශ්‍ය වෙනවා. මේ ඇප් එකේ සයිස් එක වෙන්නේ MB 2ක් පමණයි. ඔයා පළවෙනිම ප්ලේ ස්ටෝර් එකට ඇවිල්ලා සර්ච් කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ලෝගෝ එක තියෙන මෙන්න මේ ඇප් එක තමයි ඔයා මේ වැඩේ කරන්න ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මේ ඇප් එක අපි පළමුවතාවට ඕපන් කරගන්නකොට අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ enable කියන ඔප්ෂන් එක දීලා ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන ඔප්ෂන් එක එකපාරක් දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මේ විදිහට පහළට ඇවිත් මේ lock screen කියන ඔප්ෂන් එකකටත් මේ okay කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. ඊළඟට මේ වෙන activate කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. මෙච්චර වෙලට කරන්න තියෙන්නේ. ඔයාට දැන් පුළුවන් ඔයාගේ ෆෝන් එකේ power button එක press කරන්න නැතුව screen එක on කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ area එකට අත හරි ඇඟිල් හරි මේ විදිහට ලං කරන්න ඕනේ. මතක තියාගන්න ඔයාගේ ෆෝන් එක අල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශයක් නොවන ගානට තමයි ඔයා ඇඟිල්ල හරි අත හරි මේ විදිහට ලං කරන්න අවශ්‍ය වෙන්නේ. මම මේ විදිහට මගේ ෆෝන් එකේ ඉහළට මගේ ඇඟිල්ල ලං කරනවා. ඔයාට පේනවා ඇති ෆෝන් එකේ screen එක නිකම්ම on වුණා. ගොඩක් පහසුවෙන් අපිට මේ විදිහට screen එක on කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ ට්‍රික් එකත් ඔයාගේ ෆෝන් එකේ try කරලා බලන්න. මම මේ වීඩියෝ එකෙන් කියන හතරවෙනි රහස විදිහට අරගෙන ඉන්නේ එකම ෆෝන් එකේ ඇප් දෙකක් එකවර භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය මේ දේ නිතරම මගෙන් අහන දෙයක්. ඉතින් දැන් මම මේ කියන විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඇප් දෙකක වැඩ එකවර කරන්න. උදාහරණයක් විදිහට ඔයා YouTube හෝ වෙනත් ඇප් එකක් මේ විදිහට භාවිතා කරන ගමන් ඉන්නවා. ඔයාට අවශ්‍යයි මේ ඇප් එක භාවිතා කරන ගමන් WhatsApp ඇප් එක හෝ වෙනත් ඇප් එකක් ඕපන් කරලා ඒ ඇප් එකත් භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ස්ක්‍රීන් එක දෙකට බෙදලා මෙන්න මේ වගේ පහසුවෙන්ම ඇප් දෙකක් ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. මේ දෙක කරන්න අපිට කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් ෆෝන් වල මේ සෙටින් එක තියෙනවා. ඔයා පළවෙනිටම ඔයාට අවශ්‍ය කරන මොකක් හරි ඇප් එකක් මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ ආයෙමත් මෙන්න මේ home button එක click කරලා මේ විදිහට home එකට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන recent key එක මෙන්න මේ විදිහට එකපාරක් දෙන්න ඕනේ. ඊළඟට ඔයාට මෙන්න මේ විදිහට ඔයා කලින් ඕපන් කරගත්ත recent app tab ටික මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන recent app එකේ icon එක උඩ මේ විදිහට ටික වෙලාවක් long touch කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ setting menu එකක් ලැබෙවි. මෙතනින් ඔයා මෙන්න මේ open sleep screen කියන option එක තමයි දෙන්න ඕනේ. සමහර ෆෝන් වල මේ settings තියෙන විදිහ ටිකක් වෙනස් වෙන අවස්ථා තියෙනවා. සමහර ෆෝන් වල මේ recent tab එකට ආවම ඔයාට මෙන්න මේ විදිහට කොටු icon එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට මේ icon එක මාර්ගයෙන් මම මේ කියන settings on කරගන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට settings තියෙන නිසා මම මේ option එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එක මේ විදිහට දෙකට බෙදිලා මම තෝරගත්ත පළවෙනි app එක මේ විදිහට ඉහළට ආවා. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ app වලින් කැමති recent app එකක් තෝරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ අපේ ෆෝන් එකේ තියෙන ඕනම app එකක් අපිට මේකට තෝරගන්න පුළුවන්. මම මේ විදිහට මෙතන තියෙන app එකක් තෝරගන්නවා. ඔයාට පේනවා ඇති මම මේ විදිහට තවත් app එකක් තෝරගත්තට පස්සේ එකවර ෆෝන් එකේ app දෙකක වැඩ කරන්න පුළුවන් විදිහට මේ විදිහට screen එක දෙකට බෙදුනා. ඉතින් දැන් මට මේ විදිහට app දෙකක් එකවර එකම ෆෝන් එකේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට ඕන කරන size
ස්පේස් එකට මෙන්න මේ ලයිට් එක ක්ලික් කරගෙන ඉහළ පහළ කරගෙන හදා ගන්න පුළුවන්. ඒ වගේම ආට මේකෙන් ඉවත් වෙන්න අවශ්‍යයි නම් මේ home button එක එකපාරක් ටච් කරපුවම මේකෙන් ඉවත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඇප් දෙකක් එකවර භාවිතා කරන්න. ඉතින් මෙන්න මේ රහස් ටික තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් හා ගැටලු අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඔයා ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දා ගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. පහළ තියෙන Sameera Tech Bro LK කියන option එක දුන්නොත් ඔයාට ඒ හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ඔයාගේ නොදන්න අයට බලන්න ඔයාගේ social media WhatsApp Facebook වල share කරගන්න. එහෙම නම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ ගත එක එකතුනාට බොහොම ස්තුතියි.